අද අපි නැවතත් මෝසමක් ඉදිරිපත් කරනවා 48-2 යටතේ ව්‍යවස්ථාවේ මේ ජනාධිපතිතුමාට බලයක් අපි මේ ඉල්ලීමක් කරනවා 48-2 යටතේ නව අගමැතිවරයෙක් පත් කරන්න කියලා. ඉතින් මේක නිත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව කරන දෙයක්. අද මේගොල්ලන් එන්නේ නැත්තේ පැහැදිලිව නැවතත් බහුතරය නැති නිසා. ඉතින් අපි පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු දිගටම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව අපි ක්‍රියා කරනවා. ඉතින් ඒගොල්ලන් එන්නේ නැති එක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. මම ඉස්සෙල්ලත් කිව්වා සම්පූර්ණ භූමිය අපිට ලබා දීලා තියෙන්නේ. ඉතින් අපිට කිසිම ගැටලුවක් දැන් නැහැ මේ අපගේ දේශපාලන න්‍යායපත්‍රයට යන්න. මම දන්නේ නැහැ කොහොමද. අද තියෙන්නේ මම හිතන්නේ අපගේ මන්ත්‍රීවරු 8 දෙනෙක් අස්සම් කරලා කතානායකතුමාට මෝසමක් දීලා තියෙනවා. අද ඒක තමයි තර්ක කරන්නේ. 48-2 යටතේ ව්‍යවස්ථාවේ මේ ජනාධිපතිතුමාට මේ 48-2 යටතේ අගමැතිවරේ පත් කරන්න කියලා ඉල්ලීමක් අපි කරනවා. කිසිසේත්ම නේ අවේක ඉතාමත් නරක පූර්වාදර්ශයක්. අපේ පක්ෂයේ මේ හා සිසු පක්ෂවල ඒකමතික තීරණය තමයි 26 වෙනිදාට පෙර තිබූ තත්ත්වය නැවතත් පත් කරන්නේ. ඒක හොඳම පණිවිඩයක් අපිට. මක් නිසාද ජනාධිපතිතුමා නිරන්තරයෙන්ම කියන දේ අනිත් දවසේ වෙනස් කරන නිසා අපි හිතනවා මේකත් වෙනස් කරයි කියලා. 27 වෙනිදා උදෙත් කිව්වේ ඒකමයි. තව දැන් මාසෙකට වැඩිය ගිහිල්ලා තව නුසුදුමක් ඇවිල්ලා නැහැ. ඉතින් අපි එහෙම ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නැහැ එතුමගේ වචන ගැන. අපේ දේශපාලන න්‍යායපත්‍රය මේ ඉතාමත් උග්‍ර ලෙස ක්‍රියාත්මක ඉතාමත් දැඩි ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපය තුළ ව්‍යුහය තුළ මේ ක්‍රියාත්මක කිරීමට අපි උත්සාහ දරනවා. එයට ජනතාවගේ ප්‍රතිචාරය ඉහළින්ම අපිට